දැන් මෙහෙම දැන් මෙහෙම මෙහෙම වුණොත් මේකට ඉඩ දුන්නොත් තව ටික දවසකින් මේක 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 එනවා උතුරේ හමුදා කඳුරු ගාවට ගලවගෙන ඵලයක් කියනවා යන්න වෙනවා ඊළඟට එනවා ආගමික ස්ථාන ගාවට කූරගලට යන්න කියනවා යන්න වෙනවා මේ මෙහෙම රටක් අපාලිත අරාජික වෙන්න ඉඩ දීලා බලා සිටීම නෙවෙයි කළ යුතු වන්නේ හැබැයි අපි අද මේ ඒ නිසා මම මේ තව පැහැදිලි කරන්න ඒ රටක් අරාජික කරන්න ඉඩ දීලා දෙනක නෙවෙයි කරන්න ඕනේ අර පොළොන්නරුවේ മന്ത്രിතුමාව මරා දැම්මා ඒ මිනිස්සයා කරපු වරදක් නැහැ මේ ඉන්න වෙල්ගම മന്ത്രിතුමාට පහර දුන්නා ඒ මිනිස්සයා කරපු වරදක් නැහැ අපි මිනිස්සුන්ගේ පීඩනය දන්න හින්දා මේ හැම දෙයක්ම අපිට දරා ගන්න පුළුවන් හැබැයි රාජ්‍ය බිඳ වටන්න දෙන්න බෑ රාජ්‍ය බිඳ වටන්න දෙන්න බෑ වෙල්ලමුල්ලි වයිකාල වලට ගිහිල්ලා කාම්ප එක ගලවන්න කියයි අරගලේ කූරගලට ගිහිල්ලා පන්සල ඉවර කරන්න කියයි අරගලේ එහෙම අරගලේට තමයි අර සමහරු සුජාත භාවයේ දෙන්නේ ඒ දැන් අර දැන් ඔබතුමා හොයලා බලන්න තායිලන්තයේ එක වෙලාවක තිබ්බ කහ කමිසකාරයෝ කියලා සටනක් ඒකත් අර গিදර යන්නේ නැතුව තිබ්බ සටන හොයලා බලන්න ඒ තිබ්බ නීතිජ සංවිධානයක් ඒකට තමයි ඇමරිකාව ෆන්ඩ් කරේ අරකට වීදම් කරන්නේ මම ඉදිරිපත් කරනවා ලේඛනයක් මේ මේ ලේඛනේ ඇමරිකාවේ CIA සංවිධානයට අනුබද්ධ NED කියලා සංවිධානයක් තියෙනවා 1983 මේක පටන් ගත්තේ National Endowment for Democracy සංවිධානය නම NED ප්‍රජාතන්ත්‍රවාදී සදහන ජාතික උරුමය මේ සංවිධානය රටවල් 100ක විතර වැඩ කරනවා මේ සංවිධානය මෙන්න මුදල් දීලා තියෙනවා නීතිය හා සමාජීය පදනමට 2020 වර්ෂයේදී පමණ ඩොලර් 172670ක් දීලා තියෙනවා මං ගාව ලේකන තියෙනවා මං සභාගත කරනවා මේ ලේකනේ ඊළඟට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට 2020 වර්ෂයේදී පමණක් ඩොලර් 285000ක් දීලා තියෙනවා මීට අමතරව USAID CSI ROL ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ නීතිය ආධිපත්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් සමාජ මුලපිරීම සඳහා 2013-2017 කාලය තුළ ඩොලර් මිලියන 3.9ක් වැය කර තිබෙනවා මෙම අරමුදල් වැය කරලා තින්නේ ශ්‍රී ලංකා රජයේ නීති සංගමය හරහා කියලා තමයි මේ වර්තාවේ දැක්වෙන්නේ බලන්නකෝ වැඩි දැන් අපිට මානසික බාධා පමුණුනෝ මේවා කිව්වොත් ගාහින් දන්නේ මේවා කිව්වොත් ගේ ගිනිතියයි දන්නේ මේ මානසික බාධා ඒ වට යටත් වෙන්න බෑ හමුදාවට ළඟට ගිහිල්ලා අර වීඩියෝ එක තියෙනවා මේ කුළු ගැටේ යුදාපරාධ කළා තොපි මේ හමුදාවට කියන්නේ බල යුදාපරාධ කරලා ප්‍රභා කරන්න හොඳයි යකෝ උඹලට වඩා මේ හමුදාවට එහෙම කියන්න පුළුවන් කාටද මේ හමුදාව හැම විපතකදීම මිනිස්සු ගාව ඉන්න හමුදාව ඒ හමුදාවටත් දැන් බැරියර් දාන්න එනවනේ මම දැක්ක අර කැවුතු ආච්චිද කවුද කියලා කෑනු කෙනෙක් ඉන්නෝ ඔය සෝෂල් මීඩියා වල කැවුතු ආච්චි කියලා කට්ටිය කියන්නේ අර ඒ අම්මා කියනවා ආච්චි දම්මද මන් දන්නේ ඒ අම්මා කියනවා මේ හමුදාව ගාවටලා මුන්ගේ ගෙවල් හොයාගෙන ගිනි තියන්න ඕන හමුදාවයාගේ ගෙවල් හොයාගෙන ගිනි තියන්න ඕන දැන් මේ මොකද කරන්න හදන්නේ හමුදාවේ ගෙදර ඉන්න නෝනා කෝල් එකක් දාලා හමුදාවේ මහත්තයාට කියනවා අනේ ඔයා නම් ඔබට පැටලෙන්න එපා කියලා අන්න මානසික බාධා මේක සැලසුම් සහගතව රාජ්‍ය බිඳවත්තන්න කරන්නේ අර සරත් පොන්සක මහත්තයා මෙතන නියෝග කළා හමුදාවට ඕගොල්ලෝ වෙඩි තියන්න එපා පහර දෙන්න එපා මුකුත් කරන්න එපා ඔහේ සාන්ත දාන්ත තීන්ත ගුඩෝගේ බලන් ඉන්නුලු ඒ කියන්නේ පාර්ලිමේන්තු ඇල්ලුවා බලන් හිටපන් මෙහෙම මේක මේ අරාජිකත්වය මම කියන්නේ මේක අරගල කරුවන් නෙමෙයි අරාජික කරුවන් මේ රට අරාජිකත්වෙන් අරාජිකත්වයට දවට්ටන්නම් ඒකට ශක්තිමත් මුහුණ දීම අත්‍යවශ්‍යයි හැබැයි ඒක සඳහා ගන්න හදිසි නීතිය සාමාන්‍ය සිවිල් ජන සමාජයේ යුක්තිසහගත අයිතිවාසිකම් පොඩිපත්තම් කරන්න පාවිච්චි කළොත් ලබන මාසේ විවාදෙදී අපි මේකට විරුද්ධ වෙනවා අපේ ඡන්ද ටික තීරණාත්මක නැහැ හදිසි නීතිය සම්මත කරගන්න ඒක ඇත්ත හැබැයි අපිට බෑ එහෙම වුණොත් මේ හදිසි නීතියට පක්ෂ වෙන්න මේ අරාජිකවාදීන් ඒ මහා රාජ්‍ය බිඳවැට්ට බීමේ අපරාධය ඒක නතර කරන්න ඕන ඒකත් එක්ක හුරතල් වෙන්න ඔය සමහර දේශපාලඥයෝ හිටියට අපි නම් ඒ අපරාධයට අකුරකින්වත් සම්මාදම් වෙන්නේ නැහැ වචනකින්වත් සම්මාදම් වෙන්නේ නැහැ මම සභාගත කරනවා අර NED සංවිධානය විසින් ලංකාවේ විවිධ සංවිධාන වලට දීලා තියෙන මුදල් ගැන ලේඛනය මං ඉල්ලා සිටිනවා ඒක හැන්සාඩ් ගත කරන්න කියලා මං ටිකයි කිව්වේ තව සංවිධාන ගොඩකට ඩොලර් ඉවර තියෙනවා මේවා තමයි ඔය YouTubersලා සමහර YouTubersලාට ගියා එක එක විදියට මේක මට අර රුසියාවෙන් ආපු දෙන්න කියනවා ඔය ගෝල් ෆේස් එක ගාවින් ගියා අපි වාහනේක
ඒගොල්ලෝ කියන යුක්‍රේනෙත් ඔහොමයි උනේ. මයිදන්. මොකද? මයිදන්. කවුද? ඔය යුක්‍රේනෙත් ඔහොමයි උනේ. ඒ රුසියාවට හිතවත් ජනාධිපතිව එලවන්න ඕම පාක් එකට ආවා සෙනග. එයා කිව්වා එහෙ ඇමරිකන් එම්බසි එකෙන් ඒ ආපු එක පුද්ගලයෙකුට දවසකට ඩොලර් 3 ගානේ වියදම් කළා කියලා. එයා ඒ රුසියන් ජාතිකයා කිව්වේ. එයා එයා මේ ගෝල් ෆේස් එකේ එකපල්ලා කියනවා. උඹලා රට පාලනය කරන්නේ උඹලා ජනාධිපති නෙවෙයි උඹලා ජනාධිපතිට උඩින් ඇමරිකානු තානාපති ඉන්නවා කියලා තමයි මට නම් තේරෙන්නේ කියලා. ඇත්ත කතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව මම හිතන්නේ සතියකට තුන් පාරක් විතර ජූලියා නෝනා හම්බෙනවා. ඒ නෝනා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හොඳට මානසික බැරියර් හදනවා. ගන්න ඕන තීරණ ගන්නේ නැහැ. එතකොට අර්බුදය උස්සන්න වෙනවා. දැන් අවසානයේ එහෙම කරයි කියලා එතුමට කොහෙ රටකින්වත් පිටයක් ලැබුණේ නැහැ. මේක මම කියන්නේ මේ අපේ තීරණාත්මක මොහොත. මේක අපි අතර මොන වාද වේද තිබ්බත් මේ රාජ්‍ය බිඳවැට්ට වීමේ මෙහෙයුමෙන් අපි මේ රාජ්‍ය බේර ගන්න ඕන. සමිනීතු දෙකක් තියෙනවා. ඒක අවම යුතුකමක් අපේ. ඒක අවම යුතුකමක්. හැබැයි ඒක කියලා තමුන්හන්සලා හදිසි නීතිය දාගත්තට පස්සේ ආයේ එන්න මේ කන්දත් අපේ තමයි අර කන්දත් අපේ තමයි කියලා මෝඩ චූන්නම් දාන්න එන්න එපා. එතකොට තමයි මේ රටේ මිනිසුන්ට යකා හෙන්නේ. මුන් තාමත් පාර්ලිමේන්තු කිරගෙන නැහැ කියලා. හැබැයි රටේ අතිමහත් බහුතරයට මේ එන එන මිනිහ ගෝහොම් කී කී කියන්න ඌමනාවක් නැහැ. අර සල්ලි හම්බෙන කට්ටිය විතරයි ඒක ෆෝම් කරන්නේ. ඒ නිසා අපි හිතනවා තමුනාසලාගේ පාලනයට නොලැබී තිබෙන සුජාතභාවය ඉක්මනින් ඇති කරගත යුතුයි. ඒ සඳහා සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනයක් පිහිටු වීම සඳහා කටයුතු කළ යුතුයි. අපි ඉදිරියේදී අපේ පක්ෂයේ හැටියට ඒකට අපේ යෝජනා මාලාව වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා විවෘතව. අපි කවුරුත් මේ වෙලාවේ වගකීමෙන් කටයුතු කළ යුතුයි. අපිට තියෙන දේශපාලන කෝන්තර පිරිමහ ගන්න ගිහිල්ලා අවසානයේ මේ රට සියරා ලියෝන් එකක් එහෙම නැත්නම් අප්‍රිකාවේ හයිටියක් එහෙම නැත්නම් ලිබියාවක් බවට පත් වෙන්න ඉඩ නොදිය යුතුයි. ඒක අපේ අවම වගකීම. මේ රාජ්‍ය තුල ජීවත් වෙන්න ඕන නම් අපේ දරුවෝ මේ රාජ්‍ය තුල හැදී වැඩෙන්න ඕන නම් මේ අරාජික වාදීන්ට ඉඩ නොතැබිය යුතුයි.